තරඟ තුනකින් සමන්විත තරඟාවලියක පළවෙනි තරඟේ පරාද වෙනවා කියන්නේ අන්තිම තරඟ දෙකට පරාදුණු කණ්ඩායමට ලොකු පීඩනයක් එල්ල වෙනවා කියන එක. ශ්‍රී ලංකා කණ්ඩායමත් පළවෙනි තරඟෙන් පස්සේ පරාද වෙලා දැන් ඉන්නේ ওই වගේ පීඩනයක් එක්ක. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමට නැති වෙන්න දෙයක් නැහැ කියලා සමහර ක්‍රීඩකයෝ කිව්වට අපිට නැති වෙන්න දෙයක් තියෙනවා. ඒ තමයි අපි මෙච්චර කාලයක් බංග්ලාදේශ කණ්ඩායමක එක් දින තරඟාවලියක් පරාද වෙලා නැහැ. ඉතින් ඒ රැකගෙන ආපු අභිමානය ආරක්ෂා කරගන්න එක මේ තරුණ කණ්ඩායමේ ලොකු වගකීමක් වගේම යුතුයකමක්. දෙවෙනි තරඟයට යද්දී ශ්‍රී ලංකා කණ්ඩායම නිරෝෂන් දික්කල්ල කණ්ඩායමට එකතු කරගන්න ඉඩක් තියෙනවා. කණ්ඩායමේ ප්‍රතිකරණයේ බිඳ වැටෙද්දී අද්දකින් තියෙන ක්‍රීඩකෙක් නොමැති වීම හොඳින් දකින්න ලැබුණා. සංචිතේ අද්දකින් තියෙන ක්‍රීඩකෙක් විදිහට දික්වැල්ලෙද්දී පැතුම් නිශ්ශංක අශේන් වණ්ඩාර කියන නවකයන් දෙන්නම කණ්ඩායමට යොදවන්නේ නැතුව මේක ස්ථානයක් දික්වැල්ලට ලැබෙන්න තියෙන ඉඩ කඩ වැඩි දෙවෙනි තරඟයේදී. බංග්ලාදේශ කණ්ඩායමට සෙල්ලම් කරන රහීම්, තමීම්, ශකීබ් කියන ක්‍රීඩකයෝ තුන්දෙනාම එක් දින තරඟ 200කට වැඩි ගණනක් සෙල්ලම් කළ ක්‍රීඩකයෝ. ඒ වගේම මහමුදුල්ලත් එක් දින තරඟ 195ක් සෙල්ලම් කරලා තියෙන ප්‍රවීණ ක්‍රීඩකයෙක්. හැබැයි අපේ කණ්ඩායමේ වැඩිම තරඟ සෙල්ලම් කරපු ක්‍රීඩකයා විදිහට ඉන්න නායක කුසල් ජනිත් සෙල්ලම් කරලා තියෙන්නේ එක් දින තරඟ 102ක් විතරයි. ඒ තත්ත්වයක අපි අත්දැකීම් අතින් මොන තරම් පස්සෙන් දින්නේ කියන දේ හොඳින්ම පේන සිද්ධියක්. ශ්‍රී ලංකා කණ්ඩායම මේන් පූර්වවල තරඟ 18ක් සෙල්ලම් කරලා එතනින් තරඟ 8ක් විතරයි පරාද වෙලා තියෙන්නේ. ඒ තරඟ 8න් තරඟ 3ක්ම ශ්‍රී ලංකාව අවසාන වතාවට සෙල්ලම් කරලා තියෙන තරඟ 6ක දීවීම තමයි කනගාටුවට කාරණා වෙන්නේ. කොහොම වුණත් විශාල ලකුණු ප්‍රමාණයකට යන්න බැරි මේ ක්‍රීඩාංගණයේ තනතිල්ලට අවශ්‍ය විදිහට දෙවෙනි තරඟයේදීවත් ශ්‍රී ලංකා කණ්ඩායම සෙල්ලම් කරයි කියන දේ තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ පැතුම. මේ වෙද්දී ශ්‍රී ලංකාවට බලපාමින් තියෙන කුණාටු තත්ත්වය ඉන්දියාව පැත්තට ගමන් කිරීමත් එක්ක බංග්ලාදේශයටත් මේ කාලගුණ තත්ත්වයේ බලපෑමක් වෙන්න පුළුවන් කියන දේ බංග්ලාදේශයෙන් වාර්තා වෙනවා. අපි ප්‍රාර්ථනා කරමු කාලගුණයෙන් බලපෑමක් නොවි ජයග්‍රහී තරඟයක් අවසන් කරන්න ශ්‍රී ලංකාවට හැකි වෙන්න කියලා. මොන වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙක්ට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.